ජල නියදියක ද්‍රාවිත ඔක්සිජන් නිර්ණය කිරීමේදී ජල නියදියේ ඝන සෙන්ටිමීටර 250ක් ක්ෂාරීය මාධ්‍යකදී මැංගනීස් සල්ෆේට් ද්‍රාවණයක් මැංගනීස් සල්ෆේට් මාධ්‍ය ක්ෂාරීයයි, ඒ කියන්නේ හයිඩ්‍රොක්සයිඩ් අයන පවතිනවා. ඒ ප්‍රතික්‍රියාවෙන් හැදෙනවා මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ්. මේ තුලිත රසායනික සමීකරණ ලියලා තිබ්බට ලකුණු 4යි. එතකොට මේ විදිහට හැදෙන මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ දියවෙලා තියෙන ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මැංගනීස් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ඒ අවස්ථාවේදී ජලයත් හැදෙනවා. ඒ ප්‍රතික්‍රියාව මේ විදිහට තුලිත කරගන්න පුළුවන්. ඒ තුලිත රසායනික සමීකරණ ලියුවොත් ලකුණු 4යි. සහ වැඩිමනත් පොටෑසියම් අයඩයිඩ් ප්‍රමාණයක් සමග පිරියම් කරනලාදී පොටෑසියම් අයඩයිඩ් යෙදුවට පොටෑසියම් අයඩයිඩ් මැංගනීස් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ මාධ්‍ය ආම්ලිකකරණකල්. මාධ්‍ය ආම්ලික කළොත් තමයි යොදපු පොටෑසියම් අයඩයිඩ් මැංගනීස් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්නේ. ඉන්පසු ද්‍රාවණ ආම්ලිකృత කර මුක්ත වූ අයඩීන් මාධ්‍ය ආම්ලික කරපුවාම අයඩයිඩ් I2 බවට ඔක්සිකරණය වෙනවා මැංගනීස් ඩයොක්සයිඩ් මගින්. එතකොට හැදෙනවා මැංගනීස් 2+ අයන. එතකොට ප්‍රතික්‍රියාව මේ විදිහට තුලිත කරගන්න පුළුවන්. ප්‍රතික්‍රියාව මේ විදිහට තුලිත කරගන්න පුළුවන්. මේ තුලිත රසායනික සමීකරණ ලිව්වට ලකුණු 4යි. එතකොට මේ මුක්ත වෙච්චි I2 ප්‍රමාණය නිර්ණය කරන්න සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රාවණයක් එක්ක අනුමාපණය කරනවා. එතකොට හැදෙන්නේ සෝඩියම් අයඩයිඩ් සහ සෝඩියම් ටෙට්‍රාතයනේට්. මේ ප්‍රතික්‍රියාව මේ විදිහට තුලිත වෙනවා. ඒ තුලිත රසායනික සමීකරණ ලිව්වට ලකුණු 4යි. දැන් අපිට ගණනය කරන්න පුළුවන් වැය වූ සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගන්න. සමීකරණය සාන්ද්‍රයේ සමානයි මවුල ගාන බෙදීම් පරිමාව දෙපසම පරිමාවෙන් ගුණ කරන්න පුළුවන්. එතන මවුල ගාන සමානයි සාන්ද්‍රණය ගුණ කිරීම පරිමාව. සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 0.02යි. පරිමාව ඝන සෙන්ටිමීටර 10යි. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර 0.01යි. ඝන ඩෙසිමීටර සුළු වෙනවා 1^2 2යි. දශම ස්ථාන 1, 2, 3, 4. 1, 2, 3, 4. මේ මවුල ගාන ගන්න කරගත්තර ලකුණු 4යි. මේ අගේ අපිට ලියා ගන්න පුළුවන් මවුල 2 ගුණ කිරීම 10^4 කියලා. සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගානෙන් අපිට තීරණය කරන්න පුළුවන් මුක්ත වූ I2 මවුල ගාන. සෝඩියම් තයෝසල්ෆේට් මවුල ගානෙන් භාගයයි සෝඩියම් තයෝසල්ෆේට් එක ප්‍රතික්‍රියා කර I2 මවුල ගන්න. ඒ කියන්නේ මවුල 2 ගුණ කිරීම 10^4 ගුණ කිරීම භාගය. ඒ කියන්නේ මවුල 1 ගුණ කිරීම 10^4. ඒ යගේ ගන්න එකට ගත්තර ලකුණු 4යි. සෝඩියම් තයෝසල්ෆේට් සමග ප්‍රතික්‍රියාවට වැය වෙච්ච I2 හැදුනේ මැංගනීස් ඩයොක්සයිඩ් පොටෑසියම් අයඩයිඩ් සමග ප්‍රතික්‍රියාවේ. ඒතොර පොටෑසියම් අයඩයිඩ් වැඩිපුර ප්‍රමාණයක් යොදපු හින්දා සීමාකාරී ප්‍රතික්‍රියක වෙන්නේ මැංගනීස් ඩයොක්සයිඩ්. ඒතර I2 ප්‍රමාණය තීරණය වෙන්නේ මැංගනීස් ඩයොක්සයිඩ් ප්‍රමාණය මගින්. ඒ නිසා සෑදුණු මැංගනීස් ඩයොක්සයිඩ් මවුල ගාන අපිට තීරණය කරන්න පුළුවන්. I2 මවුල ගානට සමානයි සෑදුණු මැංගනීස් ඩයොක්සයිඩ් මවුල ගාන. ඒ කියන්නේ මවුල 1 ගුණ කිරීම 10^4. ඒ යගේ ගන්න එකට ගත්තර ලකුණු 4යි. මැංගනීස් ඩයොක්සයිඩ් හැදුනේ මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාවෙන්. මැංගනීස් සල්ෆේට් වැඩිපුර යොදලා මාධ්‍ය භාෂ්මික කරපු හින්දා මැංගනීස් හයිඩ්‍රොක්සයිඩ් සැලකිතු ප්‍රමාණයක් හැදෙනවා. ඒතොර සීමාකාරී ප්‍රතික්‍රියක වෙන්නේ ඔක්සිජන්. ඒ නිසා අපිට ගණනය කරන්න පුළුවන් ද්‍රාවණයේ තිබූ ඔක්සිජන් මවුල ගණන. මැංගනීස් ඩයොක්සයිඩ් මවුල දෙකක් හැදෙන්නේ O2 මවුල එකකින්. මැංගනීස් ඩයොක්සයිඩ් මවුල ගාන ගුණ කරන්න ඕනේ භාගයෙන්. එතකොට පිළිතුර මවුල 5 ගුණ කිරීම 10^5. ඒ යගේ ගන්න එකට ගත්තර ලකුණු 4යි. නැත්තම් මවුල 0.5 ගුණ කිරීම 10^4. දැන් අපිට ගණනය කරන්න පුළුවන් ද්‍රාවණයේ තිබූ ඔක්සිජන් ස්කන්ධය.
සමීකරණය මවුලගාන සමානයි ස්කන්දයවෙදී මෞලික ස්කන්දය දෙපසම මෞලික ස්කන්දයෙන් ගුණ කරනවා. එතකොට ස්කන්දය සමානයි මවුලගාන ගුණ කිරීම මෞලික ස්කන්දය. ඔක්සිජන් මවුලගාන මවුල පහගුණ කිරීම දහයරින පහයි ගුණ කිරීම ඔක්සිජන්වල මෞලික ස්කන්දය මවුලයට ග්‍රෑම් 32යි. මවුල මවුලයට සුළු වෙනවා පස්වරක් 32 160යි. ගුණ කිරීම 10^5. එයාගේ ගණන් කරගත්තර ලකුණු 4යි. දැන් අපිට ගණනය කරන්න පුළුවන් O2 සාන්ද්‍රණය. ප්‍රශ්නේ අහන්නේ O2 සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරේ මිලිග්‍රෑම් වලින් ග්‍රෑම් 160 ගුණ කිරීම 10^5 මිලිග්‍රෑම් කරන්න 1000 ගුණ කරන්න ඕනේ. එතකොට 160 ගුණ කිරීම 10^2. 160 10^2 ගුණ වුණාම 1.6යි. එතකොට මිලිග්‍රෑම් 1.6 බෙදීම ඝන සෙන්ටිමීටර 250ක ද්‍රාවණයක් ගත්තේ. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර 0.25යි. 0.25 කියන්නේ 4^1 කියලා ආදේශ කරන්න පුළුවන්. ඒතර සුළු කරන එක ලේසි. 1.6 බෙදීම 1 බෙදීම 4 කියන්නේ 1.6 ගුණ කිරීම 4. ඒ කියන්නේ 6.4යි. ඝන ඩෙසිමීටරේ මිලිග්‍රෑම් 6.4යි ඔක්සිජන් සාන්ද්‍රණය. එයාගේ ගන්න එක ලකුණු 4යි. මේ ප්‍රතික්‍රියා ටික මතක තියෙන්න ඕනේ. මේ ප්‍රතික්‍රියා ටික තමයි ජලයේ ඔක්සිජන් අන්තර්ගතය නිර්ණය කරන සම්මත ක්‍රමයට අදාළ ප්‍රතික්‍රියා ටික. 2001 අහලා තියෙනවා මේ ප්‍රශ්නේ. ඊට පස්සේ තව අවුරුද්දක මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. ඔය තව සැරයක් අහලා තියෙනවා. එතන මේ සම්මත ක්‍රමේ උඩ මේ ප්‍රතික්‍රියා ටික මතක තියෙන්න ඕනේ.